රජයට සාමාන්‍යෙන් මේ වෙනකොට ලැබෙන බදුවාදායම කිසිසේ ප්‍රමාණවත් නෑ පවතින ආර්ථික තත්වය පවත්වගෙන යන්න මේ නිසා තමයි රජය දිගින් දිගටම ණය ගැනීමට සිද්ධ වෙලා තියෙන් ඉතින්ගේ නය ගැනීම සාමාන්‍ය ඉදිරිධාවිය දම්පියාව ගැනීමට පමණක් නෙවෙයි රජයට සිද්ධ වෙලා තියනෙ ගත්ත ණය. ති කාලයක් තුළ පරිනත වන ණය නැවත ගෙවීම සඳහා විශාල වශයෙන් අය ලබා ගැනීම මේ අර්බුදය තුළ තමයි රජයේ මේ වෙනකොට සිරවෙලායි සිටින්නේ එහෙම නං රජේත මේ සඳහා අම්ආකාරයක වැඩ පිරිියලක් අවශ්‍යයි ක්‍රමක්‍රමයෙන් අවුරදු හතරක් පහක් ඇතුළට මේ අය ප්‍රමාණයෙන් නිදහස්වීම සඳහා. ඉති ඒ නිසා දැ මේක දවසකින් දෙකකින් මේ කියන තත්ත්වය පාලනය කිරීමට හැකියාව ලැබෙන් නැහ එය ක්‍රමක්‍රමයෙන් පහර දබා ගැනීම සඳහාට රජයට ක්‍රියා කරන්නට සිද්ධ වෙන. හෙට බා්ඩාගාර බැඳුම් කර වින්දේසියක් යනවා ඉතුළ රුපියල් බෙදිය අනු පහක වගේ නායි ප්‍රමාණයක් රජය ලබා ගැනීමට පේක්ෂා කනවා. ඊට අමතරව මේ මාසේ පහළොස්වනිල්ලා නැවතත් රුපියල් බිලියන අනු පහක්ක වගේ මුදල් ප්‍රමාණයක් හතකට අසන්න මුදල් ප්‍රමාණයක් බණ්ඩාගාර බිල්පත්වලින් ලබා ගැනීමට රජය තීරණය කල්ලා තියනවා. දැ බණ්ඩාගාර බිල්පත් රජය නිකුත් කිරීමට අපේක්ෂා කරන ප්‍රමාණයට තුගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් සමහරවිට ප්‍රාථමික දීලස්ලවිසින් ඉල්ලුම් කිරීමක් අපිට දැක ගැනීමට හැකියාව ලැබෙනෝ. දැම් මේ අධික ඉල්ලුම තුළින් පේන එක කාරණයක් තමයි. බාන්ඩාගාර බිල්පත්සාහ බැඳුම් කර තුළ මුදල් ආයෝජනය කිරීම උන්ගේ මුදල් සුරක්ෂිත තාවේ සහ ඉහල පොලියආදාය මක්ල බාගන්නට පුළුවන් කියන. කාරණා තෘක්ත වන වනිසා.